හොඳයි, මේ වීඩියෝකින් අපි බලන්නේ අපේ ඊළඟ ටයිප් එකේ ප්‍රශ්න වර්ගය, තුන්වෙනි ටයිප් එක. ඒ කියන්නේ සත්‍යතාව ගොඩීලා තියෙනකොට කොහොමද අපි ප්‍රකාශනය සහ පරිපථය නිර්මාණය කරන්න කියන කාරණය පිළිබඳව. එතකොට සත්‍යතාව වගුවක් කියන්නේ ඇත්තටම අපි හිතමු මම මේ දීලා තියෙන උදාහරණයකම ABC කියලා ඉන්පුට් තුනක් තියෙනවා. එතකොට ඒ ඉන්පුට් තුනට අදාළ ලැබෙන්න පුළුවන් සියලුම අගයන් අපි මෙතන දාලා තියෙනවා. ABC තුනම බිංදුව 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 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් AB බිංදුව බිංදුව වෙලා C විතරක් එක වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ABC සඳහා ලැබිය හැකි සියලුම කම්බිනේෂන් හරි අපි මෙතන දාලා තියෙනවා. එතකොට ඕකෙන් අවුට්පුට් එකක් ලැබෙන ඒවට විතරක් අපි ට්‍රූ කියලා මෙතන දාලා තියෙනවා. එතකොට Y කියන්නේ මගේ අවුට්පුට් එක. හරි? එතකොට මට පේනවා මගේ සත්‍යතාව වගුවේ අවුට්පුට් තුනක් තියෙනවා. එක අවුට්පුට් එකක් එනවා A බිංදුව වෙලා B සහ C එක වෙන වෙලාවට. තනික අවුට්පුට් එක එනවා A එක වෙලා B සහ C බිංදුව වෙන වෙලාවට. අනික අවුට්පුට් එක එනවා ABC තුන් දෙනාම ට්‍රූ වෙන වෙලාවට. හරි? එතකොට ඔන්නෝග තමයි සත්‍යතාව වගුවක සාරාංශය. ඇත්තටම අපි දැන් බලන්න ඕනේ මේකෙන් කොහොමද අපි බූලියනු ප්‍රකාශනය ගොඩනගලා ඒකෙන් පරිපථය කොහොමද ගොඩනගන්නේ කියලා. හරි. සත්‍යතා වගුවකින් ප්‍රකාශනය ගොඩනගන්න නම් අපිට ක්‍රම දෙකක් A-level syllabus එකේදී ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි product of sum, ගුණිතයන්ගේ එකතුව. දෙවෙනි එක තමයි sum of product, එකතුවන්ගේ ගුණිතය. හරි. අපි ඉස්සෙල්ලාම බලමු මේ ක්‍රම දෙක කොහොමද කියලා වැඩ කරන්නේ. ඊට පස්සේ අපි මේ ක්‍රම දෙකටම අපේ ප්‍රකාශනයේ ගොඩනගලා පරිපථය හදාගමු. හොඳයි, අපි ඉස්සෙල්ලා බලමු sum of product, එහෙම නැත්නම් ගුණිතයන්ගේ එකතුවක් හැටියට කොහොමද අපි මේ ප්‍රකාශනයේ ලබා ගන්න කියලා. ගුණිතයන්ගේ එකතුවක් හැටියට ප්‍රකාශනයේ ලබා ගන්න පුළුවන් අපිට පියවර තුනකින්. පළවෙනි පියවර තමයි ප්‍රතිදානයේ එකවන, එහෙම නැත්නම් ට්‍රූ වන අවස්ථාව පමණක් සලකන්න. ඒ කියන්නේ මම කිව්ව ඔයගොල්ලන්ට අවුට්පුට් එක ට්‍රූ වෙන එක වෙන වෙලාවල්. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව, මෙන්න මේ අවස්ථාව සහ මෙන්න මේ අවස්ථාව පමණයි අපි සලකන්නේ. හරි? දෙවෙනි එක තමයි එම අවස්ථාවලට අදාළ ඉන්පුට් වල අගයන් ගුණිතයක් ආකාරයට ලියා ගන්න. අපි කොහොමද ඒක කරන්නේ? හරි. මේ අවස්ථාවට අදාළ ඉන්පුට් අපි කොහොමද ගුණිතයක් හැටියට ලියන්නේ? අපි දන්නවා මේ තියෙන්නේ A බා B seek. හරි, හිතන්න මේ ABC තුනම AND ద్వාරයක් කරා යනවා කියලා. එතකොට අපි මේක ලියන්නේ A බා B C. හරි, ඔන්න ඔය විදිහට තමයි අපි ওই තුනම ගුණිතයක් ආකාරයට ලියන්නේ. හරි, අපි ඊළඟ එකත් ලියමු. අපි ඊළඟ output එක ඇවිල්ලා A B බා C බා. හරි, A B බා C බා. මෙන්න මේ විදිහට. හරි, ඊට පස්සේ ඊළඟ එක ABC. මොකද ඉන්පුට් තුනම ට්‍රූ හැටියටයි එතන තියෙන්නේ. හරි, එතකොට අන්න අපි දෙවෙනි පියවරත් කරගත්තා. හරි, තුන්වෙනි පියවර එම ගුණිතයන් සියල්ල එකට එකතු කර අවසාන ප්‍රකාශනය ලබා ගන්න. හරි, එහෙනම් අපිට තියෙන්නේ ওই ටික ඔක්කොම එකට එකතු කරලා ලියන එක. A බා BC ධන A B බා C බා ධන ABC. හරි, ඔන්න ඒ ප්‍රකාශන තුනම මම එකතුවක් හැටියට ලිව්වා. එතකොට ඔන්න ඔකට තමයි කියන්නේ අපි ගුණිතයන්ගේ එකතුවක්, එහෙම නැත්නම් sum of product හැටියට ලබාගත් ප්‍රකාශනයක් කියලා. ඒකට හේතුව තමයි මේ එක එක ගුණිතයන් හැටියට තියෙන ප්‍රකාශනවල එකතුවක් තමයි අපිට අවසාන උත්තරය හැටියට ලැබෙන්නේ. හරි, ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේකේ පොඩි නෝට් එකක් දාගන්න sum of product කොහොමද ගන්නෙ කියලා. එතකොට මතක තියාගන්න sum of product වලදී අපි සැලකුවේ output එක වෙන අවස්ථාවල්. ඒ කියන්නේ output එක true වෙන අවස්ථාවල්. right. අපි ඊළඟට බලමු කොහොමද product of sum හැටියට අපි ප්‍රකාශනය ලබා ගන්නෙ කියලා. හොඳයි, product of sum ක්‍රමයේදීත් අපිට තියෙනවා පියවර තුනක් අනුගමනය කරන්ඩ අපට අදාළ ප්‍රකාශනය ලබා ගන්න. අපි product of sum එකේ ඉස්සල්ලාම කරන්නේ
ප්‍රතිධානය බිින්දුව වන එහම නැත්තම් ෆෝල්ස් වන අවස්ථා තමයි සලකන්න. අපිට මතකයි සම් of ප්‍රඩක්ට වලද අපි ගත්තේ ට්‍රූ වන අවස්ථා. නමුත් මෙතැදි ප්‍රඩක්ට් of සම්වලදි අපි ගන්නේ ප්‍රතිධානය සීරෝ එහම නැතම් ෆෝල්ස් වන අවස්ථා. එතවට අපිට මේක සලකන්න තියෙනවා මෙන්න මේ අවස්ථාව අවට්පුට් එක සීරෝ, මෙන්න මේ අවස්ථාව අවට්පුට් එක සීරෝ, මේ අවස්ථාව ඊළඟට මෙන්න මේ අවස්ථාව මෙන්න මේ අවස්ථාව. හරි, ඔන්න අවස්ථා පහපිට සලකණ්ඩ වෙනවා මොකද අවුට්පුට් එක සීරෝ හින්දා. දෙක, එම අවස්ථාවල ඉන්පුට් වල කම්ප්ලිමෙන්ට් වල එකතුවක් ලෙස ලියා දක්වන්න. මොකද කම්ප්ලිමෙන්ට් එක කියන්නේ? උගලන්ට මතක ඇති වන්ස් කම්ප්ලිමෙන්ට් ටූස් කම්ප්ලිමෙන්ට් කරද්දි කිව්වා එක බිඳුව වෙනවා, බිඳුව එක වෙනවා, ඒක තමයි කම්ප්ලිමෙන්ට් එක කියන්නේ, අනිත් පැත්ත හැර වෙනවා. එහෙනම් අපි අවුට්පුට් එක ලියන්නේ අපි හිතමු පළවෙනි එක අපිට හරිනම් මේක ලියන්න ඕනේ එකතුවක් හැටියටනේ ඒ බා ධන බී බා ධන සී කියලා, සී බා කියලා. හරි, ඒ බා ධන බී බා ධන සී බා. නමුත් අපි කම්ප්ලිමෙන්ට් එක ගන්න හින්දා අපිට ලිව්ව හැකි ඒ ධන බී ධන සී කියලා. හරි, එතකොට අපි දන්නවා මෙතන බිංදුව තියෙන්නේ කියලා. නමුත් අපි කම්ප්ලිමෙන්ට් එක ගන්නේ එහෙනම් ඒ ධන බී ධන සී. ඔන්න ඕක තමයි ඔය දෙවනි වගන්තියෙන් කියලා තියෙන්නේ. අපි බලමු එහෙනම් ඔක්කොම අවුට්පුට් වලට අදාළ ප්‍රකාශ ටික ගන්න. ඊළඟ එක ඇවිල්ලා A B, එතකොට එක තියෙනවා නම් බිඳුව වෙනවා, එහෙනම් මෙයා C බා වෙනවා. එහෙනම් A B C බා. හරි, එතකොට මම ලියන්නම් A ධන එකතුවක් හැටියට ලියන්නේ B ධන C බා. හිතන්න මේවා නිකන් OR gate එකක් හරහා යනවා කියලා. හරි, කලින් සම් of ප්‍රඩක්ට් එකේදී ඒ වගේ ඇන් ගේට් එකක් කරහා එකයි අපි ඒ ගුණිතයක් හැටියට දැම්. හරි, ඊළඟ එක ඒ බීබා සී, ඒ ධන බීබා ධන සී. ඊළඟ ප්‍රකාශනය ඒ බා බීසී බා, ඒ බා ධන බී ධන සී බා. හරි, එක තියෙන නම් කම්ප්ලිමෙන්ට්, එක තියෙන නම් බා, බිින්දු තියෙන නම් නොමල් විදිහට ලියනවා. අන්තිම එක ඒ බා බීබා සී. හරි, ඒ බා ධන බීබා ධන සී. එතකොට ඔන්න අපි ප්‍රකාශන පහම ලබා ගත්තා. රයිට්, අපි බලමු දැන් තුන්වෙනි එක. එම ප්‍රකාශන සියල්ල එකට ගුණ කරන්න. හරි, අපි මේ ටික ඔක්කොම එකට වැඩි කරන්න ඕනේ. එහෙනම් කොහොමද ලියන්නේ අපි? මම මේක වරහන් ඇතුලේ දාගන්න, එතකොට පැටලෙන්නේ නැති නිසා A ධන B ධන C වැඩි කරා A ධන B ධන C බා, ඒක වැඩි කරා A ධන B බා ධන C, ඒක වැඩි කරා ඒබා බීසිබා, ඒබා ධන බී ධන සීබා, ඊට පස්ස ඒක වැඩි කරා අන්තිම ප්‍රකාශනයේ ඒබා ධන බීබා ධනසි. ඔන්න අපේ අවසාන ප්‍රකාශනය. එතවට අපි මෙන්න මේකට කියන අපේ ප්‍රඩක්ට් of සම් ප්‍රකාශනය කියලා. හරි, අපි මේක ගත්තේ ප්‍රඩක්ට් of සම් ක්‍රමයට. එතකොට ඔගොල්ල දැන් දන්නවා සම් of ප්‍රඩක්ට් සහ ප්‍රඩක්ට් of සම් ක්‍රම දෙකටම කොහොමද සත්‍යතාව වගුවකින් අපිට අදාළ ප්‍රකාශනය ගන්න කියලා. හරි, එතකොට කාට හරි ගැටලුවක් ඇති වෙයි දැන් අපිට සම් of ප්‍රඩක්ට් වලින් ආපු ප්‍රකාශනේ ප්‍රඩක්ට් of සම් වලින් ආපු ප්‍රකාශනේ දෙක වෙනස්, එතකොට අපි හදන පරිපථ දෙකත් වෙනස් වෙනව නේද කියලා. නැහැ, මේ ප්‍රකාශන එකයි කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් බූලියානු බීජගණිතෙන්. මේ ප්‍රකාශන දෙකම සුළු කරොත් අපිට එන අවසාන උත්තරේ ওই දෙකේම එකයි. හරි, ඒක අපිට තව වීඩියෝ 3 4ක් ඉස්සරහදී මම ඔයගොල්ලන්ට කර කියලා දෙනවා බූලියානු ප්‍රකාශන කොහොමද සුළු කරන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මේ ප්‍රකාශන දෙක සුළු කරලා බලද්දී එකම උත්තරේ තමයි අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. හරි, ක්‍රම දෙකක් සමහරු අය ඇයි මෙහෙම ක්‍රම දෙකක් තියෙන්නේ කියලා. ඇත්තටම ක්‍රම දෙකක් යොදාගන්නේ සමහරු එක තමුන්ගේ ප්‍රධාන මේ කියන්නේ ප්‍රයිමරි මෝටිව් එක හැටියට ගන්නවා සර්කිට් ඩිවලප් කරද්දී, තවත් සමහරු ෆෝල්ස් අනිත් පැත්තට ඒක ඩිවලප් කරනවා. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ කොයි පැත්තර කරා.
අපිට එන අවසාන ප්‍රතිඵලය එකයි. හරි, එතකොට ඔන්න ඔහොම තමයි අපිට ප්‍රකාශන දෙක ලබාගන්න පුළුවන්. එතකොට අපි තාම තුන්වෙනි ක්‍රමය ඉවර කරේ නෑ, අපි දැන් ප්‍රකාශනය ලබා ගත්ත විතරයි. අපි පරිපථය ඇන්දේ නෑ තව. හරි, එහෙනම් අපි බලමු සම් ඔෆ් ප්‍රඩක්ට් වලට කොහොමද පරිපථය අඳින්නේ, ඊට පස්සේ ප්‍රඩක්ට් ඔෆ් සම් වලට කොහොමද පරිපථය අඳින්නේ කියලා. ඔගොල්ලෝ මේක ඇත්තරම දැන් දන්නවා, නමුත් අපි බලමු ඒක කොහොමද කරන්න කියලා ප්‍රශ්නය සම්පූර්ණ වෙන්න. හොඳයි, අපි බැලුවොත් ප්‍රොඩක්ට් ඔෆ් සම් වල අපි මෙතන ගත්ත ප්‍රකාශනයේම ඉස්සල්ලා පරිපථය අඳින්න ඇත්තරම මම මට මෙතන ඇත්තරම අඳින්න ඉඩ නැහැ. නමුත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද අඳින්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා මෙතන අපිට ප්‍රකාශන පහක් තියෙනවා. ඒ පහම ඇත්තරම OR. හරි, අපි OR ප්‍රකාශන පහක්, එහෙම නැත්නම් OR gate පහක් ගන්න ඕනේ. මොකද අපි ගත්තොත් පළවෙනි OR gate එක, එතකොට අපිට මේකට දෙන්න පුළුවන් A B C කියන තුනම. හරි, ඊළඟ OR gate එක ගත්තොත් අපිට දෙන්න පුළුවන් A B C bar. හරි, A B C ට අපි not එකක් දාලා මෙතනින් දෙන්න පුළුවන්. ඔය වගේ ඊළඟ NOR gate එක, OR gate එක ගත්තොත් අපිට පුළුවන් A B C bar දෙන්න. ඊළඟ OR gate එකෙන් A bar B C bar, ඊළඟ එකෙන් A bar B bar C. එතකොට ඔන්න ඔය වගේ OR gate පහක් ඕගොල්ලන්ට එයි. අන්තිමට ඔය ඔක්කොම අපිට යවන්න තියෙන්නේ AND gate එකක් හරහා. ඇයි? අපිට ප්‍රඩක්ට් එක ගන්න කියලා තියෙන අන්තිමට ගුණිතෙන්. එතකොට මේක එක මෙතනින් එනවා, මේක එක මෙතනින් එනවා, මේ OR gate එකේ output එක මෙතනින් එනවා, ඔය වගේ තව දෙකක් මෙතෙන්ද එයි. හරි, ඒතර ඔය දෙකත් එක්කම අන්තිමට අපිට එන output එක මෙන්න මේ උඩ තියෙන ප්‍රකාශනය තමයි අපිට එන්නේ ඔය circuit එකේ. හරි, ඒතර ඔය විදිහටම අපිට පුළුවන් ඇත්තරම sum of product වලදීත් අපිට logic circuit එක අඳින්න. හරි, ඒතර ඔන්න ඔය විදිහට තමයි සත්‍යතාව වගුවක් දීලා තියෙනකොට අපිට ප්‍රශ්න කියලා නැත්තම් මොන විදිහටද අපි ප්‍රකාශනය ගන්නේ, කියන්නේ ප්‍රොඩක්ට් ඔෆ් සම් විදිහටද සම් ඔෆ් ප්‍රොඩක්ට් විදිහටද කියලා අපිට කැමති ක්‍රමයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම නම් කියන්නේ ලේසිම වැඩේ තමයි සම් ඔෆ් ප්‍රොඩක්ට් හැටියට හැමතිස්සෙම බූලියන් ප්‍රකාශනය ගොඩනගන්න. මොකද ඒක අපිට ලේසි. හරි, සම්මත ගොඩ දෙනේ පාවිච්චි කරන ක්‍රමයක් සම් ඔෆ් ප්‍රොඩක්ට්. ඒක නිසා sum of product හැටියට ගණ්ඩ ක්‍රමයක් කියලා නැත්තම්, එහෙම නැත්තම් ඕගොල්ලන්ට දීලා තියෙන ක්‍රමයට අරගෙන සර්කිට් එක හදන්න පුළුවන් සාමාන්‍ය විදිහට. හරි, හරි, එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙදී හම්බ වෙමු.